තාක්ෂණික දේවල් ගැන දැනගන්න කැමති ඔයාලා වෙනුවෙන්ම අපි අද ගෙනාව විස්මිත නිපවුමක් ගැන තොරතුරු. ඔව්, ඔයාලා මේ දැන් දකින්නේ ඒක. ඔයා ගුවන්යානා ගැන උනන්දු වෙන කෙනෙක් නම් මේ රූපෙ දැක්ක ගමන් අඳුරගන්න ඇති මේ මොකද්ද කියලා. මේ තමයි අපි කවුරුත් දන්න ශ්‍රී ලංකාවේ අපේ හිතවතා කෆීර් යානය. අපි දැන් කතා කරමු කෆීර් යානය ගැන තොරතුරු. IAI කෆීර්, එහෙමත් නැත්නම් කෆීර් යානය කියන්නේ හමුදා කටයුතු සඳහා යොදාගන්න නිර්මාණය කරපු ප්‍රහාරක ජෙට් යානයක්. මං කලිනුත් සඳහන් කළා කෆීර් යානය කියන්නේ ශ්‍රී ලංකාවේ අපේ හිතවතෙක් කියලා. මං එහෙම කියන්නේ මේ කෆීර් යානා 1990 දශකයේදී ශ්‍රී ලංකාවට ගෙන්වලා තියෙනවා. ඔයාලා දන්නවා ශ්‍රී ලංකාවේ පැවති LTTE යුද සමය තමයි මේ යානා ගෙන්වලා තියෙන්නේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පැවති LTTE යුද සමයේ මේ කෆීර් ජෙට් යානා භාවිතා කළා. ඒ වගේම ගුවන් කලාපය ආරක්ෂා කරන ආරක්ෂකයෙක් විදිහටත් මේ යානා යොදාගත්තා. කෆීර් යානයේ LTTE යුද සමයේ කැපී පෙනෙන සේවයක් ඉටු කරලා තියෙනවා. මේ ගැන ඔයාලා දැනටමත් දන්නවා ඇති. ප්‍රහාරක ජෙට් යානා කිව්වම ගොඩක් දෙනෙකුට හිතෙන්නේ ඕවා ඇමරිකාවේ හරි රුසියාවේ හරි හදන ඒවා කියලා. ඒ වුණාට කෆීර් යානා හදන්නේ ඇමරිකාවේවත් රුසියාවේවත් නෙමෙයි. ඒ කියන්නේ කෆීර් යානා හදන්නේ ඊශ්‍රායලයේ. කෆීර් යානය ඊශ්‍රායලයේ හැදුවත් මේ යානය නිර්මාණය කිරීම සඳහා ප්‍රංශයේ ඩෙසෝල්ට් සමාගමෙන් හදපු මිරාජ් 3 කියන ප්‍රහාරක යානය ආදර්ශ කරගෙන තියෙනවා. ඒ කියන්නේ මිරාජ් 3 කියන යානේ නවීකරණය කරපු අනුවාදයක් විදිහට තමයි කෆීර් යානය බිහි වෙන්නේ. 1960 ගණන්වල ඊශ්‍රායල් ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා අතරින් කැපී පෙනෙන සේපයක් ඉටු කළේ ප්‍රංශයේ හදපු මිරාජ් 3 කියන ප්‍රහාරක ගුවන් යානය. මේ තියෙන්නේ ඒ යානයේ පින්තූරයක්. මිරාජ් 3 යානය ඕනම කාලගුණික තත්ත්වයක උනත් සාර්ථකව පියාසර කරන්න පුළුවන් විදිහට දියුණු තාක්ෂණයකින් තමයි හදලා තියෙන්නේ. මේ කාලේ ඊශ්‍රායලයයි ප්‍රංශයයි සමීප මිතුරන් විදිහට තමයි කටයුතු කළේ. ඊශ්‍රායලයට හදාගන්න ඕනි වුණා ගුවනේ ඉඳලා ගොඩබිම් ඉලක්ක වෙත වේගයෙන් හබාගෙන ගිහිල්ලා ප්‍රහාර එල්ල කරන්න පුළුවන් මිරාජ් 3 කියන යානයටත් වඩා හොඳ ප්‍රහාරක ජෙට් යානයක්. ඒ හින්දා ඒ වගේ ප්‍රහාරක ජෙට් යානයක් තමන්ට හදලා දෙන්න කියලා ඊශ්‍රායලය විසින් ප්‍රංශයේ ඩෙසෝල්ට් සමාගමෙන් ඉල්ලුවා. ප්‍රංශය විසින් තමාගේ සමීපතම මිතුරෙකු වුණ ඊශ්‍රායලයේ ඉල්ලීම සතුටින් බාරගෙන ඩෙසෝල්ට් සමාගමෙන් ඊශ්‍රායලය ඉල්ලපු විදිහේ නවීන ප්‍රහාරක යානයක් නිර්මාණය කළා. මිරාජ් 3 කියන යානයේම වැඩි දියුණු කළ අනුවාදයක් විදිහට හදපු මේ ප්‍රහාරක යානයට මිරාජ් 5 කියලා නම තිබ්බා. මිරාජ් 3 යානයටත් වඩා තෙල් ගබඩා කරන්න පුළුවන් ඉන්ධන ටැංකිය සහිතව ඕනෑම කාලගුණික තත්වයක වුණත් පියාසර කරන්න පුළුවන් ගුවනේ ඉඳලා සාර්ථකව ගොඩබිම් ඉලක්ක වෙත පහර දෙන්න හැකි පරිදි මිරාජ් 3 යානයටත් වඩා දෙගුණයක් අවිගෙනියන්න පුළුවන් විදිහට මිරාජ් 5 යානය හදන්න ප්‍රංශයේ ඩෙසෝල්ට් සමාගමට හැකි වුණා. ඊශ්‍රායලයේ බලාපොරොත්තු වුණ විදිහේ සාර්ථක ප්‍රහාරක ගුවන් යානයක් නිර්මාණය කරන්න ප්‍රංශයට පුළුවන් වුණ හින්දා මිරාජ් 5 ගුවන් යානා 50ක් හදලා ඊශ්‍රායලයට ලබා දෙන්න කියලා ප්‍රංශයෙන් ඉල්ලා හිටියා. ඊශ්‍රායලයේ ඉල්ලීම බාරගෙන ප්‍රංශයේ ඩිසෝල්ට් සමාගමෙන් ඊශ්‍රායලය ඉල්ලපු විදිහේ මිරාජ් 5 ගුවන් යානා 50ම හදලා ඉවර කළා. ඒ වුණාට මේ කාලේ, ඒ කියන්නේ 1967දී ප්‍රංශ ජනාධිපති චාර්ල්ස් ඩී ගෝල් විසින් මැද පෙරදිග රටවලට යුද උපකරණ ලබා දීම අවහිර වෙන විදිහට සම්බාධක දැම්මා. මේ හින්දා ඊශ්‍රායලය සහ ප්‍රංශය අතර ගොඩනගාගෙන තිබුණු මිත්‍රත්වය පළුදු වෙන්න පටන් ගත්තා. ප්‍රංශය විසින් මැද පෙරදිග රටවලට සම්බාධක දැම්මට පස්සේ අරාබිය සහ ඊශ්‍රායලයේ අතර සයදින යුද්ධයක් ඇති වුණා. කෙසේ වුවත් ප්‍රංශයෙන් ලබාගත් දියුණු යුද උපකරණ තිබුණු ඊශ්‍රායලය මේ යුද්ධයෙන් වාර්තාගත ජයක් ලැබුවා. සයදින යුද්ධයෙන් පස්සේ ඊශ්‍රායලය විසින් ප්‍රංශයෙන් ඉල්ලපු මිරාජ් 5 ගුවන් යානා 50ටම මුදල් ගෙවලා ඒව ලබා ගන්න ලෑස්ති වුණා. ඊට පස්සේ මිරාජ් 5 යානා පැදවීම පුහුණු වෙන්න කියලා ඊශ්‍රායලයේ බටපිරිස් ප්‍රංශයට පිටත්ව ගියා. කොහොම නමුත් ශීත ඍතුව පටන් ගන්න කලින් ප්‍රංශයට අයත් කෝසිකා කියන දූපතන මිරාජ් 5 ගුවන් යානා ටික ගෙනහිල්ලා පුහුණු වෙන්න ඕනි කියලා ඊශ්‍රායලයේ විසින් ප්‍රංශයෙන් අවසර ඉල්ලුවා. තමන්ගේ රටේ දූපතකට වෙන රටකින් ප්‍රහාරක යානා ගෙනහල්ලා පුහුණු වෙන එක ගැන සැක හිතිලා ප්‍රංශය විසින් ඊශ්‍රායලයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. අවසානයේ
කෝසිකා දූපතට ගිහිල්ලා මිරාජ් ෆයු ගුවන්ඥානා පැදවීම පුහුණු වෙන්න ඕනි කියලා ඊශ්‍රායිලයේ ඉල්ලීමට ප්‍රංශය අවසර දුන්නේ නෑ. ඊට පස්සේ ඊශ්‍රායිලයේ විසින් ප්‍රංශයෙන් මිරාජ් ෆයු ගුවන්ඥානා මිලදී ගැනීමේ වැඩපිළිවෙල අසාර්ථක වුණා. මේ විදිහට ඊශ්‍රායිලයේ සහ ප්‍රංශය අතර මිත්‍රත්වය බිඳ වැටුණා. ප්‍රංශයේ උදව් උපකාර නැතුව ගියා. මේ හින්දා තමන්ගේ යුද බලය හීන වී යන බව දැනගත්ත ඊශ්‍රායිලය තමන්ටම කියලා දියුණු තාක්ෂණයකින් යුතු ප්‍රහාරක යානා හදලා ගුවන් බලයක් ගොඩනගා ගන්න ඕනි කියලා හිතුවා. මේ කාලයේ ප්‍රහාරක ගුවන් යානා නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛයා වුණ සෝවියට් රුසියාවෙන් දියුණු ප්‍රහාරක යානා ප්‍රංශයට ලැබෙනවා කියලා ඊශ්‍රායිලය දැනගත්තම තමන්ටම කියලා ප්‍රහාරක යානා හදාගන්න ඕනි කියන අවශ්‍යතාවය වැඩි වුණා. මේ හින්දා තමන්ටම කියලා විශ්වාසවන්ත ප්‍රහාරක යානයක් නිර්මාණය කිරීමේ වගකීම භාර වෙන්නේ ඊශ්‍රායලයේම තියෙන IAI ආයතනයට. පිටස්තර රටකට ප්‍රහාරක යානා හදන්න දෙන්න හොඳ නෑ කියලා බලධාරීන් විසින් තීරණය කළාට පස්සේ ඊශ්‍රායලයේම ආයතනයක් වුණ ඊශ්‍රායල් ඒරෝස්පේස් ඉන්ඩස්ට්‍රීස් ඒ කියන්නේ IAI ආයතනයේ විසින් නවතම ප්‍රහාරක ජෙට් යානයක් නිර්මාණය කරන්න පටන් ගන්නවා. IAI කියන්නේ ඊශ්‍රායලයේ තියෙන අභ්‍යවකාශ සහ ගුවන් යානා නිෂ්පාදනය කරන්න හදපු ආයතනයක්. IAI සමාගමෙන් නිර්මාණය කරනවා නෙෂර් කියලා ප්‍රහාරක ගුවන් යානයක්. මේ ගුවන් යානය මිරාජ් ෆයිව් ප්‍රහාරක ජෙට් යානාවේ සැකැස්මට ගොඩාක් සමාන විදිහට තමයි හදලා තියෙන්නේ. කතාවක් තියෙනවා මිරාජ් ෆයිව් ප්‍රහාරක යානයේ සැකැස්ම එහි මුල් නිර්මාණකරුවන්ගෙන් ඊශ්‍රායලයේ විසින් සොරාගෙන තියෙනවා කියලා. කොහොම නමුත් ඊශ්‍රායලයේ විසින් මිරාජ් ෆයිව් යානය ආදර්ශ කරගෙන අති විශාල වේගයකින් ගමන් කරන්නත් පුළුවන් හදිසි අනතුරකදී බැලූනයත් සමග නියමුවා සහිත ආසනය ඉවත් වෙලා යන ඒ වගේම ගොඩාක් අවිප්‍රමාණයක් එකවර ගෙනියන්න පුළුවන් විදිහට මේ නෙෂර් කියන ප්‍රහාරක යානය ඊශ්‍රායලයේ IAI සමාගම විසින් නිර්මාණය කරනවා. නෙෂර් යානය ඊශ්‍රායල් ගුවන් හමුදාවට ලබා දුන්නට පස්සේ මේ යානය ගොඩාක් ප්‍රචලිත වෙනවා. 1973 දී පැවතුන අරාබි රටවල් සහ ඊශ්‍රායලයේ අතර යුද්ධයේදී මේ නෙෂර් යානා වලින් එල්ල කළ ප්‍රහාර මගින් සතුරු ගුවන් යානා 100කට අධික සංඛ්‍යාවක් විනාශ වෙලා තියෙනවා. මේ වගේ අති සාර්ථක විදිහට IAI සමාගම විසින් නෙෂර් ගුවන් යානා නිර්මාණය කරලා ලබාගත් අත්දැකීමත් එක්ක උසස් තාක්ෂණයකින් යුතු ප්‍රහාරක යානයක් හදන්න කටයුතු ආරම්භ කරනවා. ඒ තමයි කෆීර් යානය. අන්තිමේදී IAI සමාගම විසින් නෙෂර් කියන ප්‍රහාරක යානා හදන එක නවත්තලා දානවා. ඊට පස්සේ කෆීර් කියලා නවතම ප්‍රහාරක ජෙට් යානයක් නිර්මාණය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කරනවා. ඔන්න ඔය විදිහට තමයි IAI සමාගම විසින් කෆීර් යානා නිර්මාණය කිරීම ආරම්භ වෙන්නේ. මිරාජ් 3 සහ මිරාජ් 5 කියන ප්‍රංශයේ නිෂ්පාදිත ප්‍රහාරක යානාවල මූලික හැඩය සහ ක්‍රියාකාරීත්වය ආදර්ශ කරගෙන තමයි කෆීර් යානය නිර්මාණය කරන්නේ. කෆීර් කියන වචනේ අදහස වෙන්නේ උඩුගුවනේ සිංහ පෝතකයා කියන අදහස. බැලූ බැලමටම පේන්නේ කෆීර් යානය මිරාජ් 5 සහ නෙෂර් යානය වගේම තමයි. කොහොම නමුත් ඊශ්‍රායලයේ IAI සමාගම හදපු පළමු කෆීර් යානා පන්තිය කෆීර් C1 කියලා නම් කරලා වෙනත් රටවලට විකුණන්න පටන් ගන්නවා. 1973 ජූනි මාසයේ තමයි කෆීර් යානයක් පළමු වරට පියාසර කළේ. අද වෙනකොට කෆීර් යානා මාදිලි ගණනාවකින් නිෂ්පාදනය කරලා තියෙනවා. ටික කලක් යනකොට ගුවන් යානා සැකිල්ල ටිකක් වෙනස් කරලා කෆීර් C2 කියලා මාදිලියක් IAI සමාගම විසින් නිෂ්පාදනය කළා. එම වර්ගයේම ගුවන් නියමුවන් පුහුණු කිරීමටත් යොදා ගන්න පුළුවන් විදිහට ගුවන් නියමු ආසන දෙකකින් සමන්විත කෆීර් C2 කියන යානයක් නිර්මාණය කළා. ශ්‍රී ලංකාවෙත් මේ කෆීර් C2 කියන යානය ගුවන් නියමුවන් පුහුණු කිරීමට යොදාගෙන තියෙනවා. මේ වගේ තාක්ෂණික වශයෙන් යම් යම් වෙනස්කම් කරමින් මාදිලි ගණනාවකින් කෆීර් යානා නිෂ්පාදනය කරනවා. කෆීර් ප්‍රහාරක ජෙට් යානා කාණ්ඩේ තාක්ෂණික වශයෙන් දියුණුතම මාදිලිය වෙන්නේ කෆීර් NG කියන මාදිලියයි. ප්‍රබල ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා සමග කරට කර තරඟ කරන්න පුළුවන් විදිහට කෆීර් NG කියන යානය හදලා තියෙනවා. වර්ෂ 2019 දී කෆීර් වල ඊළඟ පරම්පරාව යන අදහස ඇති කෆීර් NG කියන නවතම මාදිලිය එළි දක්වලා තියෙනවා. අපි දැන් කතා කරමු කෆීර් යානා මාදිලි වල තියෙන තාක්ෂණික පැතිකඩ ගැන. කෆීර් ප්‍රහාරක ජෙට් යානයේ එක් එක් මාදිලි වල සුළු වෙනස්කම් සිදු කරලා තියෙනවා. මේ යානයක් සාමාන්‍යයෙන් අඩි 14ක් විතර උසයි. ඒ වගේම දිග අඩි 49ක්. මේ යානය පැයට කිලෝමීටර 2400ක විතර උපරිම වේගයකින් පියාසර කරන්න පුළුවන්. IAI සමාගමෙන් නිපදවන කෆීර් යානා මාදිලි වල භාවිතා කරලා තියෙන්නේ විවිධාකාර එන්ජින්.
මුල්කාලන කෆීර් යානාවල. ඒක යන්නේ කසීර් සීයානාවලට සවි කරලා තියෙන්නේ ජෙනරල් ඉලෙක්ට්‍රික් J79GE J1E කියන එන්ජිම. කෆීර් C7 වැනි පසුකාලින කෆීර් මාදිලිවල J79 එන්ජිම වඩා දියුණු කරලා වැඩි බලයක් ලබා දෙන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම නව කෆීර් මාදිලිවලට ගුවනේ ඉඳලා වෙනත් ගුවන් යානයකින් තෙල් ලබා ගැනීම හැකියාව ලබා දීලා තියෙනවා. කෆීර් ජෙට් යානාවල ඉන්ධන ධාරිතාවය ගුවන් යානා මාදිලිය අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් කෆීර් යානයකට ලීටර් 4000ක විතර ඉන්ධන පුරවන්න පුළුවන්. කෆීර් C7 වගේ නවීන කෆීර් යානා මාදිලිවල වැඩි දියුණු කළ රේඩාර් පද්ධතියක් සවි කරලා තියෙනවා. එකවර සතුරු ඉලක්ක කිහිපයක් සම්බන්ධ කරලා නිවැරදිව ප්‍රහාර එල්ල කරන්නත් මේ යානයට පුළුවන්. මේ මාදිලිවලට 60 කිලෝමීටර 2000කට වඩා වේගයකින් පියාසර කරන්න පුළුවන් හින්දා සතුරු ප්‍රහාර මගහැරලා පියාසර කරන්නත් පුළුවන්. ඒ වගේම අහිතකර කාලගුණක තත්ත්වයන් වලදී පියාසර කරන්නත් පුළුවන් විදිහට තමයි මේ යානා නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම සතුරු ප්‍රහාර මගහැරීම සඳහා වැඩි දියුණු කළ ෆ්ලෙයා පද්ධතියක් මේ යානාවල සවි කරලා තියෙනවා. තමන්ගේ පාර්ශවයේ අනෙකුත් මිත්‍ර ජෙට් යානා සහ ගොඩමිමේ තියෙන පාලන මධ්‍යස්ථානය අතර අකණ්ඩව සන්නිවේදන කටයුතු කිරීම සඳහා දියුණු සන්නිවේදක පද්ධතියක්ද මේ කෆීර් යානාවල සවි කරලා තියෙනවා. නවීන කෆීර් යානාවල ගුවන් නියමුවන් දෙන්නෙක් මගින් පාලනය කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම වැඩි බරකින් යුතු ප්‍රහාරක අවි එල්ලගෙන යන්න පුළුවන් විදිහේ නව ආධාරක දෙකක් ගුවන් යානයට යටින් සවි කරලා තියෙනවා. මේ යානාවල එයා-ටු-එයා මිසයිල පද්ධතියක් සවි කරලා තියෙනවා. මේ එයා-ටු-එයා මිසයිල මගින් වෙනත් ගුවන් යානයකට උනත් සාර්ථක විදිහට ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. ගොඩබිම් ඉලක්ක වෙත පහර දීමට AGM-65 කියලා මිසයිල පද්ධතියකුත් මේ යානයේ සවි කරලා තියෙනවා. ඒ වගේම LAU-68 රොකට් ලෝන්චර් පොඩ්ස් වලින්ද මේ යානය සමන්විත වෙනවා. යානයට යටින් කුඩා ගන් පොඩ් එකක් සවි කරලා තියෙනවා. ඒ මගින් සතුරු ගුවන් යානා සමග සමීපව ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව මේ යානයට ලබා දීලා තියෙනවා. ඒ වගේම සතුරාගේ රේඩාර් සහ සන්නිවේදන කඩාකප්පල් කිරීම සඳහා දියුණු ඉලෙක්ට්‍රොනික උපාංගයක් මේ නවතම කෆීර් යානා වල සවි කරලා තියෙනවා. මේ යානේ සවි කරපු සංවේදක සහ කැමරා මගින් සතුරාගේ ඔත්තු බැලීමේ හැකියාවක්ද ලබා දීලා තියෙනවා. කොහොම නමුත් කෆීර් මාදිලිය යානාවලට කිලෝග්‍රෑම් 1000 ඉඳලා 5000ක් දක්වා බරකින් යුතු අවි සහ බෝම්බ රැගෙන ගිහිල්ලා ප්‍රහාර එල්ල කරන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. මේ වීඩියෝ එක ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් එකක් විදිහට පළ කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔබ යමක් ඉගෙන ගත්තා නම්, යම් දැනුමක් ලැබුවා නම් අපගේ දැනුම් යාත්‍රාව YouTube channel එක subscribe කරන්න. දැනුම් පිපාසුවෙන් පසුවන ඔබ වෙත මෙවැනිම තවත් වීඩියෝකකින් හමු වෙනතුරු සුබ දවසක්.